අයිබෝන් ඔබ සිවල් දෙනටම ශ්‍රී ලංකාවේ පුරං වූ කුඹුරු අස්වද්දමු. දැන් ඔබ දන්නවා අපි ලබුදුව ගාල්ලේ මේ පුරං කුඹුරු අස්වද්දන වැඩපිළිවෙල පටන් ගත්තයි කියලා. එහි 17 වෙනිදා ජාතික වැඩපිළිවෙලට සමගාමීව අපි මෙහි පුරං කඩන්න කටයුතු සංවිධානය කරගත්ත සූදානම් කරගත්ත කියලා ඔබ දැනටමත් දන්නවා. නමුත් අපිට දින කීපයක් නිකරුණේ කාලය ගත කරන්න අපහසු නිසා අපි තීරණය කරා අද චේන්සෝ එකක් අරගෙන මේ අනවශ්‍ය වෙල් ආතා ගස් ටික කපලා ඉවත් කරන්න. ඒ අනුව අපිට අනුරාධ ගයන් අපේ අයියා නාගරික මන්ත්‍රීතුමා කිව්වා ශ්‍රමයෙන් අපිට කීප දෙනෙක් තරුණ කීප දෙනෙක් සම්බන්ධ කරලා දෙනවා කියලා සහ ගම්වාසී කීප දෙනෙකුත් මේ ස්ථානට ඇවිල්ලා ඉන්නවා. අද මේ වැඩේ අපිට අවශ්‍ය කරන්නේ ආරම්භ කළා පලාතින්න හැමෝම මේ වැඩේට ශ්‍රමයෙන් සම්බන්ධ කර ගැනීම. ඒ ශ්‍රමයෙන් සම්බන්ධ කර ගැනීම හරහා තමයි ඇත්තට අපිට මේ කරන්න පහසු වෙන්නේ. යන්ත්‍ර අනුසාරයෙන් කරනවට වැඩිය දේවල් අපේ අතින් පයින් අපේ ශ්‍රමය එකතු කරගෙන අපේ තරුණ ජවය එකතු කරගෙන මේ කුඹුරු අය අස්වද්දන්න කරන්න පුළුවන්. අය බලමු අද වැඩකට උත් ක්‍රියාත්මක වෙන විදිහ. ඔබතුමානේ විහාරස්ථානයේ දායක සභාවේ සභාපතිතුමා. අයි බලන්න සෝනස් අපිට කියන්නේ ඔබ මේ දැන් මේ වැඩේ අද දැන් 17 වෙනිදානේ අපි ජාතික වැඩ පිළිවෙලට සමගාමීව මේ පුරන් කඩන්න හිතුවේ. එහෙමයි හැමදේම. නමුත් බැලුවා දැන් අර දවස් දෙක තුනක් නිකන් ඉන්න වෙන නිසා ආතගස්තික කපලා දාමු කියලා ජේන්ස් එකක් ගහලා. ඇත්තටම හොඳයි ඒක. ඔව්. ඔබතුමා කියන්නේ දැන් අපිට මේ වැඩේ ඉස්සරහට කෙරෙන විදිහ සහ අපිට කොහොමද මේක ඉස්සරහට කරගෙන ඔබතුමාගේ අදහස කියන්න බලන්න. ඇත්තටම වාංශයට පේන ඇති මේ දෙපැත්තෙම තියෙන්නේ ලොකු කැලයක්. ඔව්. ඒ කියන්නේ කුඹුරු අවුරුදු මයිතේ 20ක් 30ක් විතර වගේ කාලයක් මේ නොකරීම නිසා ඉබේම පැලවිච්ච මේ බලනෝද ගස්, ඒ වගේම කදුරු ගස් වලින් විශාල කැලයක් තමයි මේ තියෙන්නේ. ඔව්. මේක ඉඳලා අවුරුදු හරි. එදා අවුරුදු 20කට පමණ කාලයක් මේ කුඹුරු කළා නැහැ. ඒ නිසා ඇත්තටම මේ කැලයක් බිහි වෙලා තියෙනවා. මේ කැලේ ඉක්මනින් ඉවත් කළා. ඊළඟට මේ අලවල් හොඳට මේ සකස් කළ දුන්නොත් මම හිතන්නේ කුඹුරු කරන්න මිනිස්සු ඉබේම යොමු වෙයි. දැන් මිනිස්සුන්ට වෙලා තියෙන්නේ මේ සඳහා ලොකු පරිශ්‍රමයක් දරන්න වෙලා තියෙනවා. මේ කුඹුරු ටික මේ අස්වද්ද ගන්න මූලික අඩිතාලම දාල් දෙන්න ඕනේ. දාල් දෙන්න. ඒ වගේම යටිතල පාසුකම් ටික හරියට නිර්මාණය කළ දෙනෝ නම් මම හිතන්නේ මිනිස්සු ඉබේම මේ කුඹුරු කරන්න යොමු වෙයි. මෙතන වාසලා මේ පටන්ගත් ව්‍යායාමය අපි ගැන අපි මෙහෙම අගය කරනවා. මේ ව්‍යායාම සාර්ථක වේවා කියලා සුබපතනවා අපි. ඔය ලබුදුවේ ඉන්න තරුණ පිරිසට සහ වැඩිහිටියන්ට අපි ආරාධනා කරමු එන්න කියලා. මේ ගමේ පන්සලේ මූලිකත්වයෙන් අපේ මොරගැටි නාගිතාඳුරන්ගේ අනුශාසකත්වයෙන් තමයි මේක වෙන්නේ. එහෙමයි හැමදෙරෝනේ. ඉතින් ඒ නිසා අපි දායකයින්ට අපි පළාතේ ඔබතුමා දායක සභාවේ සභාපතිතුමා විදිහට ආරාධනා කරා. ඔය ඇත්තටම අපි වාන්සලා මේ ආරම්භ කරපු ව්‍යාපාරය අපි ඉතා ඉහලින් අගය කරනවා. ඒ වගේම අවශ්‍ය මොන සහයෝගය උපරිම මට්ටමින් දෙනවා. මම හිතන්නේ ඉදා රැස්වීමේදී අපි සියලු දෙනාම තීරණය කරගත්තා. 13 වෙනිදා නැවත රැස්වීම. 13 වෙනිදා පැවති රැස්වීමේදී මේ සඳහා අවශ්‍ය සියලුම සහයෝගය ලබා දෙන බවටත්. ඒ වගේම කෘෂිකර්ම ශේෂ්ත්‍රය සම්බන්ධ ආයතනවල නිලධාරීන් බොහොමයක් එදා සම්බන්ධ වුණා. මේ හැම කෙනෙක්ම තමන්ට අවශ්‍ය උපරිම සහාය උපකරණ සපයා දීමෙන් ඒ වගේම වෙනත් ආධාර ලබා දීමෙන් කරන්න පොරොන්දු වුණා තුවන්නස. අපි විශ්වාස කරනවා පළාතේ ඉන්න තරුණයෝ වැඩිහිටියෝ 17 වෙනිදා මෙතනට අඩුම තරමින් ගෙදර තියෙන පිහියක් හරි අරගෙන ඇවිල්ලා සම්බන්ධ වෙයි කියලා. එහෙම හැමදෙරම මම හිතන්නේ සියලු දෙනාම දැන් දැනුවත් කරලා තියෙන දායක සභාව සේනොත් මම හිතන්නේ මේ සියලු දෙනා මෙතනට සම්බන්ධ වෙයි මේ අවශ්‍ය සහාය. ඔව් අපිට ඇත්තටම ආදීමට. ඔව් විශේෂයෙන්ම මේකේ දේශපාලනයක් පුද්ගල සම්බන්ධතාවයක් කිසිම දෙයක් නැහැ. මේක අපක්ෂපාතීව ජාතික වැඩක් වගේ තමයි වෙන්නේ. ඒ නිසා හැමෝම මේකට සම්බන්ධ වෙන්න ඕනේ. ඇත්තටම දේශපාලනක යටි අරමුණු නැතිව අපක්ෂපාතීව ස්වාධීනව ශ්‍රී ලාංකික පුරවැසි විදියට සම්බන්ධ වුණා නම් සෑහෙන පහසු වෙනවා මේ වැඩේ කරන්නේ. එහෙම හැමදේම. මම හිතන්නේ මේක ජාතික වැඩ පිළිලක්. මේක දේශපාල පක්ෂයකටවත් මේ අදාළ වැඩ පිළිලක් නෙමෙයි. මුළු රටටම මත සමේන ගොවීන් වෙනුවෙන් කරන ජාතික වැඩ පිළිලක් විදියටයි මම දකින්නේ. ඒ නිසා මේ වැඩ පිළිල සාර්ථක කරන්න මම හිතන්නේ හැමෝගෙම සහාය ලැබිය යුතුයි. ඔබ වහන්සේලා මේ සඳහා පෙරමුණ ගැනීම පිළිබඳව අපි බෙහෙවින් සතුටු වෙනවා. කියන්නකෝ මේක ඉතිහාසය මම කොහොමද වැඩ කරේ මේක. මේක එරෙනවා මේ අපි මුදල්ලෙන් මුලින්ම පුරන් කොටන්නේ. ආ ඔය දැන් අවුරුදු කීයකට කලින්ද ඔය කියන්නේ? ආ දැන් අවුරුදු 30කට 30කට විතර කලින්. අර ඈත පේන කුඹුරු අය නේ? ඔව් ඒ අය. අර එහා පැත්තේ ඉන්නේ. වතුර ගැලුවාම සම්පූර්ණ යායම මතු වෙනවා. සම්පූර්ණම මතු වෙනවා. ඒතකොට මැෂින් එකක් දාන්න බැයිද ඒකට? මැෂින් එකක් දාන්න බෑ. ඒක උඩ මේ පිල්ලාකි. පොඩි මැෂින් එක උනා? ඇලයිනි පිල්ලාකි. එහා පැත්තේ බෑ. බෑ. ඒක සාමාන්‍යයෙන් මේ උදැල්ලෙන් ගොන කොටන්නේ.
එතකොට ඒක කරන්නේ නැතුව අතෑරියේ. මේ මිනිස්සු අර දිගටම මේ පුරන් වෙන්න හරියයි සම්පූර්ණ කුමුරු ඉතින් ඒ කෙනෙක්ව බලන්නේ 2000 ඉඳලා වල පාඩුයිනේ. ඒ කියන්නේ ඒ කුඹුරු ආයේ එක්කෙනෙක් අක්කරයක් කරාට වැඩක් නැහැ නේද? අක්කර 100කින්. මොකද ලෙඩේනවා වැඩි. ලෙඩේනවා මැස්සුවාන. කරන්න බැහැ. මැස්සුවාන ඒකයි. මේ බලන්න එතකොට ගොවිතැන කියන්නේ සාමූහික එකමුතුකකින් වෙන්න ඕනේ දෙයක් නේ. හැමෝම එකතු වෙලා මේක කරන්න ඕනේ. මුළු ආයෙම එක වගේ ගියානේ. ඊළඟ කණටියට යන්න පුළුවන් වෙනවා. ඊළඟ ලියද්දට යන්න පුළුවන් වෙනවා. දැන් ওই අනවශ්‍ය ප්‍රශ්න හදාගෙන කිසි වෙලෙ ඉල්ල ඉල්ල ඉන්නවට වඩා හොඳයි ඒක. ප්‍රධාන වේල දිගේ ගිහිල්ලා ඊට පස්සේ එනවා මේ නියරක් දිගේ ඊළඟ එක්කෙනා. දැන් පළවෙනි කුඹුර කරනකොට දෙවෙනි එක්කෙනාට ඊළඟ මැෂින් එක එකට දාගන්න අවස්ථාව තියෙනවා. දැන් අපි අද මේ දේශයෙන් පුළුවන් තරම් ප්‍රමාණයක් අපි මේ වෙල්ලාතා ගස් ටික කපලා ඉවත් කළා. මේ කඳුරු ගස් තැනින් තැන ලොකු කඳුරු ගස් තියෙනවා, ඒවා තියෙන්න අරිනවා. ඒ වගේ කුඹුරට අපි කුරුල්ලෙක්ට ඇවිල්ලා වහන්න ඒ වගේ වෙන්න අපි සම්පූර්ණයෙන්ම ගස් ඉවත් කරන්නේ නැහැ. අනවශ්‍ය ආක්‍රමණික වෙල්ලාතා ගස් ප්‍රමාණය විතරක් අපි ඉවත් කළා. අද යලකන්නේ 2020 යලකන්නේ මෙන්න මේ විදිහට තමයි ලබුදුව ග්‍රාමයේ අපේ මොරකැටි නාගිත හාමුදුරුවන්ගේ දායක වසමේ මේ ලබුදුව පුරන් කුඹුරු අක්කර 40කට ආසන්න ප්‍රමාණයේ මෙන්න මේ විදිහට වැඩ කටයුතු ආරම්භ වෙලා තියෙනවා කියලා අද අපි ඉතාම සතුටින් ශ්‍රී ලාංකික වාසී ඔබ හැම දිනාටම කියන්න ඕනි. ඒ වගේම ලබුදුව අවට ඉන්න තරුණයෝ වැඩිහිටියෝ පුළුවන් විදිහට මේ ස්ථානයේ දිනපතාම දැන් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන නිසා හෙට ඉඳලා දිගටම 17 වෙනකන් ඉන්න එපා. ඇවිල්ලා මේ ස්ථානයට තමන්ගේ ශ්‍රමයෙන් සම්බන්ධ වෙන්න මේ අතු කෑල්ලක් ඉවත් කරලා දාන්න, වෙල්ලාත ගහ අතු කෑල්ලක් ගොඩට දාන්න, ඒ වගේම වීසි ගැත්තක් අරගෙන මන්න පීහක් අරගෙන අපි ගාව තනකොළ කපන මැෂින් අපිට ඉස්සරහට හම්බ වෙයි. දැනටත් එකක් අපි සතුව තියෙනවා. ඒ නිසා එන්න කියලා ආරාධනා කරන ගමන් අපි ඔබෙන් දැනට සමු ගන්නවා. මේ ස්ථානයේ ඉදිරියට වැඩ කටයුතු වෙන වේදී අපි නිරන්තරයෙන්ම ඔබ වෙත ඉදිරිපත් කරනවා කියන පොරොන්දුවෙන් හැමදාටම තෙරුවන් සරණයි, ජය වේවා. අපි සමු ගන්නවා.